ප්‍රාචුර ශාස්ත්‍රාලයක රූපකාත්මක ශිල්ප සන්ධාමය ටීවී සත්සල්. අයිබෝවන් සුබදාසක් වේවාදනය දුවන පුතාල හැමෝටම උතුරුමැද පළාතේ අනුරාධපුර අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන නියමුවරිය වන ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේසා මංජරිකා හෙට්ටිආරච්චි මැතිනියගේ උදාර සංකල්පයක් අනුව දැයේ දූ දරුවන් වෙනුවෙන් කරනු ලබන ඉගෙනුම් සත්කාරයේ නැනලෝට පානගන හපනුන්ට මග කියන ප්‍රශ්නපත්‍ර මාලාවේ අදිති ප්‍රශ්නපත්‍ර කට්ටලේ හතරවෙනි ප්‍රශ්නපත්‍ර කට්ටලේ පළවෙනි ප්‍රශ්නපත්‍රයේ සාකච්ඡා කිරීමටයි මම දැන් සූදානම් වෙන්නේ. මම සුසන්ත සුමනරත්න, අනුරාධපුර KB රත්නායක මහාවිද්‍යාලය. මේ වෙනකොට මගේ ආදරණීය දුවල පුතාලා ප්‍රශ්නපත්‍ර තුනකට මුහුණ දීලා ඔබේ ආදරණීය ගුරු මෑණිවරුන් පියවරුන් එක්ක සමග සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් ගැටළු නිරාකරණය කරගෙන විසඳගෙන අදිති හතරවෙනි ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලියලා සමහරට මේනට සාකච්ඡා කරලත් ඇති. ඉතින් ඒ අවස්ථාවේ තමයි ඔබට තවත් ඉගෙනුම් සත්කාරයක් විදියට අපේ කලාපේ ප්‍රධාන අධ්‍යක්ෂකතුමිය කලාප අධ්‍යක්ෂතුමිය ගරු මහේසා හෙට්ටිආරච්චි මැතිනිය තවත් ඔබට ඉගෙනුම් සත්කාරයේ දිරිගන්වන්නට අමතර සත්කාරයක් විදියට තමයි මේ වීඩියෝ පටයක් කරා ඔබට මේ අවස්ථාව ලබා දෙන්නේ. එහෙනම් පුතේ අපි යමු පළවෙනි ප්‍රශ්නයට. මොකද්ද බලමු අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. මුල් රූපේට සමාන රූපේ තෝරා යටින් ඉරක් අඳින්න. එතකොට දැන් දන්නවා පුතේ අපි මේ කොරෝනා වසංගතයත් එක්කම නිතර නිතර ප්‍රශ්නපත්‍රවල වෙනස් වීමක් සිද්ධ වුණා. වැඩි හරියක් ප්‍රශ්නපත්‍ර රූප ඇතුළත් කරා, විශේෂයෙන් පළවෙනි ප්‍රශ්නපත්‍රයේට රූප ඇතුළත් කරා. ඉතින් ඔබගේ මනස එක තැනක තියෙනවා නම් හොඳට දෘෂ්ටි කෝලෝ බලනවා නම් පුතේ පළවෙනි පිටුවට පිළිතුරු සොයා ගැනීම අපහසු නෑ. ඔබ නිතරම ඔබේ හිතේ ගණිත ගැටලුම කියලා තියෙනවා නම් පුතේ ඒක තමයි අපිට වැරදුණු තැන. පුතේ පළවෙනි ප්‍රශ්නපත්‍රය බලන 2021 ඉඳලා බැලුවොත් වැඩි හරියක්ම තියෙන පළවෙනි පිටුව දෙක පින්තූර. මේ පින්තූර ඉතාසියුම් විදියට යම් යම් වෙනස්කම් අඩුපාඩු සොයලා තමයි ඔබට පිළිතුරු සොයා ගන්න තියෙන්නේ. මේකෙත් තියෙන්නේ ඒ වගේ පුතේ, මුල් රූපේට සමාන රූපේ තෝරා යටින් ඉරක් අඳින්න. එතකොට අපි බලමු මේකේ පිළිතුර මොකක්ද කියලා. ඇයි අංක එක වෙන්න හේතුව? පුතේ මේ පින්තූරය දැන් ඔයාලට තර්කයක් එයි. සර් මේ පින්තූරේ අනිත් පැත්ත හැරිලානේ. ඔව් අනිත් පැත්ත හැරිලා පුතේ. හැබැයි ඒ අනිත් පැත්ත හැරිලා තිබුණත් ඒකේ වෙනසක් නැහැ පුතේ. පින්තූරේ සියලු කොටස් හරි සම්පූර්ණයි. දැන් අනිත් දෙකේ පුතේ බලන්න මෙන්න මේ යට රේඛා දෙක. එකක් දිගයි එකක් කොටයි. අනිත් ඒවා වල වෙනසක් නැහැ. තුන්වෙනි පිළිතුරෙත් බලන්න. ඒකෙත් එකක් දිගයි එකක් කොටයි. අනිත් ඒවා වෙනසක් නැහැ. එතකොට මේ පළවෙනි පින්තූරයට අදාළ රියලුම රූප සටහනේ ලක්ෂණ පුතේ පළවෙනි පින්තූරයේ ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඒක පින්තූරයේ අනිත් පැත්ත හැරිලා ඔබ මනසින් මොකද කරන්න ඕන? පින්තූරයේ අනිත් පැත්තට හරවගෙන බලන්න ඕන අඩුවක් නොමැති පින්තූරය. එහෙනම් මොකද පුතේ අංක 1. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. මුලින් දැක්වෙන රූප දෙකට වඩා ගැළපෙන පිළිතුර ඇතුළත් පිළිතුර තෝර. මුලින් දැක්වෙන වඩාත් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අනිත් ඒවත් ගැළපෙනවා. ගැළපුණාට ඒ ගැළපීම් අතර තවත් ගැළපීමක් තියෙන්න ඕන. ඊළඟට තියෙනවා හග්ගෙඩියක් තියෙනවා පුතේ, වීණාවක් තියෙනවා. එතකොට මේ දෙක හග්ගෙඩිය කියන්නේ අපි දන්නවා සුළඟ උපදවාගෙන සුළඟ භාවිත කරන හඬ උපදවන්න. ඊළඟට වීණාවේ තත් කම්පණය කළා, මේ අතින් කම්පණය කළා තමයි පුතේ හඬ උපදව ගන්න. එතකොට ඒ දෙකට ගැළපෙන පළවෙනි පිළිතුර ගත්තොත් පුතේ බටනලාව තියෙන සුළඟින් උපදවන. ඊට පස්සේ වයලීනයක් තියෙනවා. වයලීනේ අපි අතින් කම්පණය කරනින් ගමන් පුතේ මෙහෙම බෝ එකක්. එතකොට අපි කාර්යයන් දෙකක් වෙනවා පුතේ. ඊළඟට දෙවෙනි පින්තූරේ බලමු පිළිතුර. හොර නෑවත් තියෙනවා. එන්න ඔන්න පුතේ බලන්න මේකට ගැළපෙනවා මේක. ඊළඟට වීණාවේ තත් කම්පණය කරනවා. එතකොට ගිටාරෙත් මොකද වෙන්නේ? තත් කම්පණය කරනවා. ඊළඟ අපි තුන්වෙනි පිළිතුර බලමු. සැක්සෆෝන් එකක් වගේ තියෙනවා සුළඟේ ආධාරයෙන්. ඊළඟ බටනලාවක් තියෙනවා. මේ දෙකම පුතේ මොකද්ද? සුළඟ උපයෝගී කරගෙන
හඬ නිපදවන සංගීත භාණ්ඩ. එහෙනම් මේකට නිවැරදි පිළිතුර අපි බලමු. අංක දෙක, හක් ගෙඩියට හොරණෑව සුළඟ, ඊළඟ වීණාවට ගිටාරය තත්කම්පනය කිරීමේ පුතේ අතින්. හරි, එහෙනම් පිළිතුර අංක දෙක. අපි යමු අංක තුනට. පහත වචනවලට වඩාත්ම හොඳින් ගැලපෙන රූපය. එතනත් කියන්නේ පුතේ වඩාත් නොගැලපෙනව නෙවෙයි අනෙක් පිළිතුරු. බැලුව බැලුවට සියල්ලම ගැලපෙන. පිළිතුරු තුනම පුතේ නිවැරදි වගේ පේන. හැබැයි ආහාර, සිසිල, ශක්තිය, දැව, වාසස්ථාන, මේ සියල්ලම ලැබෙන පිළිතුරු. අපි දන්නවා පොල් ගහ කියනක පුතේ නොගැලපෙන්න හේතුවක් තමයි අපි සිසිල සෙවන ලබන්න. පුතේ පොල් ගහක් යටට යන්නේ, පොල් ගහ කියන්නේ ටිකක් ගහ යට ඉන්නවා කියන අනුතුරු සහිත තැන. ඔය පොල් ගහේ වියලුණු ගෙඩි තියෙනවා, පැහිලා වේලුණු ඇටි ගෙඩි, මේවා යට මේවා හිස මතට වැටුණොත් තමයි අපේ ශරීරයේ යම් යම් අනුතුරු ලක් වෙන්න පුළුවන්. එතකොට ඒක ගන්න බෑ පුතේ. ශක්තිය තියෙනවා, දැව තියෙනවා, ආහාර ලැබෙනවා. නමුත් පුතේ මේ පින්තූරයේ මේ සියලු කාරණාවලට මේක ගැළපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ කෙසෙල්. කෙසෙල් පුතේ ආහාර ලැබෙනවා, සිසිල ලැබෙනවා, අනිවාර්යෙන් සිසිල ලැබෙනවා. කෙසෙල්ක වියලි කලාපේ ප්‍රදේශ, අපේ වගේ මේ ප්‍රදේශවල කෙසෙල් ගස් වවන්නම කියන්නේ නිවස වටපිටාවේ සිසිල පවත්ව ගන්න, උණුසුම අඩු කරගන්න. ශක්තිමත් බවින් කෙහෙල් ගහ නැහැනේ පුතේ, නේද? දැව විදියටත් ගන්නෙ නැහැ අපි, ඉන්ධනයක් විදියට ගන්නෙ නැහැ. එතකොට ඒකත් නොගැලපෙනවා. අපි බලමු පිළිතුර මොකද්ද කියලා. අංක තුන, විශාල ගහක් තියෙනවා පුතේ. මේ විශාල ගහ යට අපිට සෙවණ ලබන්න පුළුවන්. වාසස්ථාන, පක්ෂීන් වාසස්ථාන හදාගන්නවා, අපිට වාසස්ථාන හදාගන්න දෙවදඬු ගන්න පුළුවන්. ඊළඟ ශක්තිය, ආහාර, මේ සෑම දෙයක්ම පුතේ මේ විශාල ගහෙන් අපිට ලැබෙනවා. එහෙනම් අපිට පිළිතුර විදියට ගන්න පුළුවන් අංක 3. අපි යමු ඊළඟ එකට. පහත වචන වලට වඩාත්ම හොඳින් ගැළපෙන රූපේ තෝරන්න. පළතුරු, එළවලු, පොකුරු, පැලෑටි. අපි ගමු පුතේ පිළිතුර මොකද්ද කියලා ඉස්සල්ලා. අංක 1. ඇයි අංක 1 වෙන්න හේතුව? පුතේ මිදි කියන්නේ සාමාන්‍යයෙන් ආධාරකයක් මත ඉති යන වැලක හැදෙන පළතුරක් පමණයි. ඊළඟට මේකේ පොකුරු, පැලෑටි, එළවලු, පළතුරු මේ හතරම තියෙනවා. අඹ ගත්තොත් පුතේ අඹ එළවලුවක් වෙනවා, පළතුරක් වෙනවා. එතකොට අඹ ගහක් නේ පුතේ. ගහක් කියන්නේ අතු ඉති විශාලව බෙදෙන කඳ ශක්තිමත් එකක්. ඊළඟට තක්කාලි ගහක් තියෙනවා. තක්කාලි වලත් පුතේ, තක්කාලි අඹ කියන්නේ පොකුරු විදියට හැදෙනවා. අර මුල් කාලේ හේන් වගාවේ හරි ප්‍රසිද්ධයි පුතේ ගොරක තක්කාලි කියන එක. එකට පොකුරු විදියට හැදෙන. හැබැයි පුතේ මේ 1/3 ගැලපුණාට වඩාත් ගැලපෙන්නේ මෙන්න මේ පැලෑටි කියන පොදු කාරණාව මත පුතේ. අංක 1ට අපිට යන්න ඒරා. මොකද පැලෑටියක් කියන්නේ ඒ ගහේ උඩරිම වැඩුණත් ඒක පුතේ ඊතරම් උසට වැඩෙන ශාකයක් නොවේ. ගස කියන්නේ අතු ඉති බෙදිලා බොහොම විශාල වැඩෙන එකක්. එනිසා අනිත් කාරණාවලට පුතේ පොදු වුණත් මේ අඹ ගහ පිළිතුර මේ තුන්වෙනි එක පැලෑටි කියන කාරණාව මත අපිට යන්න වෙනවා පළවෙනි පිළිතුර. අපි යමු ඊළඟ එක. පාත දී තොරතුරු ඇසුරෙන් සිදුවේ හැකි දේ ගැන කියවෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. ගමන් කරමින් තිබූ දුම්රිය වේදිකාවේ නතර කරයි. සුළු මොහොතකින් නලා ශබ්දයක් ඇසෙයි. කොළ කොඩියක් වනයි. ඒ අනුව දුම්රිය. අපිට ගමනාගමනේ පාඩම පිළිබඳ ඔබ ඉගෙනගෙන තියෙනවා නම් 3 ශ්‍රේණියේදී 4 ශ්‍රේණි 5 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා නම් පුතේ ඔබේ මේකට පිළිතුර පහසුවෙන් සොයන්න පුළුවන්. ඉගෙනගත්තේ නැතත් පුතේ ඔබ දුම්රියක ගමන් කරලා තියෙනවා නම් මේ පිළිතුර හොයාගන්න පුළුවන්. බලමු අපි පිළිතුර මොකද්ද කියලා. කොළ කොඩියක් වනනවලු. ඊළඟ නලා ශබ්දයක් ඇහෙනවලු. එතකොට පුතේ ඇයි අනිත් දෙක නොගැලපෙන? දුම්රිය ගමනාන්තයට ළඟාවී යත කියන්නේ පුතේ ගමනේ අය ආරම්භය සිද්ධ වෙන්නේ නැහැ ගමන අවසන් වෙච්ච තැනට. දැන් අනුරාධපුරේ ඉඳලා කොළඹ කොටුව ගමනාන්තේ නම් පුතේ කොළඹ කොටුවෙන් එහාට දුම්රිය ගමන් කරන්නේ නැහැ. එතනදී ආයේ කිසිම සංඥාවක් අපිට නිකුත් කරන්නේ නැහැ. දුම්රිය පසුපසට පුතේ ගමන් කිරීමක්දී කොළ කොඩියක් වනන්නේ නැහැ. ඔබ දැකලා තියෙනවා පුතේ දුම්රිය ගමන් ආරම්භ කරනකොට මුල්ම එන්ජින් එකේ ඉන්න රියදුරු මහතා නලා ශබ්දයක් කරනවා. බොහොම හඬින්. ඒ එක්කම පුතේ ගමන පැහැදිලි පිටිපස්ස රියදුරු නියාමකවරයෙක් ඉන්නවා. එතුමා කරන්නේ කොළ කොඩියක් වන්නවා. මේ පැත්තෙත් කිසිදු අනතුරක් නැහැ ගමන ආරම්භ කරන්න කියන. එහෙනම් පුතේ මොකද්ද පිළිතුර අංක 1. අපි යමු ඊළඟ එකට. නොගැලපෙන වචනයක් ඇතුළත් පිළිතුර තෝරන්න. නොගැලපෙන වචනයක්. එහෙනම් පුතේ වචන දෙකක් ගැලපෙනවා. එකයි නොගැලපෙන්නේ. දෙරණ මිහිකත පෘථුවිය. දෙරණ මිහිකත පෘථුවිය කියන්නේ අපි මේ වාසය කරන පුතේ පොළොවට. තුනම ගැලපෙනවා.
ඊළඟ පිවිතුරු විසිතුරු පිරිතුරු. පිවිතුරුයි විසිතුරුයි පිරිසිදුයි. පිරිසිදු පිවිතුරු කියන්නේ නම් පුතේ එකම දෙයට. හැබැයි විසිතුරු කියනකොට වයි වර්ණ විවිධ වර්ණයෙන් විවිධ හැඩයෙන් අපේ ඇස් ආකර්ෂණශීලී විදියට පුතේ ඔය අපි සංස්කෘතික ප්‍රසංග කරනවා නේද? ඒ වගේ අපි ඇඳුන අඳින ඇඳුම් වල හැම පුතේ විවිධ වර්ණ ගන්නවා විසිතුරු කරනවානේ. ඊළඟට බලන්න පුරාණ අතීතයට යනවා පෞරාණික අතීතයට යනවා පොරණ අතීතයට යනවා පොරණ පටන් ඇන්දේ සෝබනසාරිය දුවේ නුඹට ගවුම් කොටෙන් නැතකාරිය කියලා කියනවා පරණ විෂය නිර්දේශයේ පුතේ තියෙන විරුදුව. එතකොට පුතේ බලමු අපි මේකට පිළිතුර මොකද්ද කියලා. අංක දෙක පිවිතුරුත්තරි පිරිසුදුත්තරි. හැබැයි පුතේ විසිතුරු කියන පිළිතුර නොගැලපෙන නිසා අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ දෙවැනි පිළිතුර. රයිට්. අපි යමු ඊළඟ එකට. දිගහරින ලද ඝනකයක පතොරමක රූපයක් පහත දක්වා ඇත. එහි මුහුණත්වල සංඛ්‍යා සටහන් කර ඇත. එම පතොරම ඝනකයක් ලෙස නැවත සකස් කළ විට ප්‍රතිවිරුද්ධ මුහුණත්වල ඇති සංඛ්‍යා අතර යම් කිසි ගැළපීමක් දක්නට ලැබේ. එම ගැළපීම අනුව ස්ථැනට සුදුසු සංඛ්‍යා. එතකොට පුතේ මේකේ අපි මුද්‍රණය කරද්දී පුතේ යම් යම් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. දැන් ඔයාලා නම් මේවා දැකලා දැකලා ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ලියලා මේ පොඩි අඩුපාඩුව දැක්කත් ඔයාලට ඒක නිවැරදි කරගන්න හැකියාවක් තියෙනවා පුතේ. මෙතන ප්‍රතිවිරුද්ධ කියනකොට පුතේ මුයන්න නැහැ කොම්පාපිල තියෙනවා. ඒ වුණාට ඔබට මේක දැකපු ගමන් පේනවා මේකට මොකද්ද මේ කියන්නේ මේ ගැටලුවේ. එතකොට ප්‍රතිවිරුද්ධ කියන්නේ පුතේ දැන් මේ අලස අල්ල මෙහෙම ගත්තොත් මෙයාට ප්‍රතිවිරුද්ධ මෙයා. මේ අතර ගත්තොත් මෙයාට ප්‍රතිවිරුද්ධ මෙයා. දැන් උතුර දකුණ දිශා පාට මේ තියෙනවනේ නේද පුතේ? උතුරට ප්‍රතිවිරුද්ධ මොකද්ද? දකුණට ප්‍රතිවිරුද්ධ දෙපැත්තෙන් පිහිටි දිශා දෙක. එතකොට මේ පතුරම කියන්නේ පුතේ මේක හැදිලා තියෙන විදිය. දැන් අපි දන්නවා මේ ඇඳුමක් මහනකොට පුතේ ටේලර් ෂොප් එකට ගියපුවාම ඒ පුද්ගලයා අපේ ඉනේ කලිසමේ ශරීර ප්‍රමාණය අරගෙන පුතේ අඳිනවා. සුදු පාට චෝක් කැලකින් අඳිනවා. ඒ ඇඳලා ගන්න ඒ පතුරම පුතේ නිර්මාණයක. ඝන වස්තු පාඩමේ ඔබේ පෙළ පොතේ තියෙන අවසානි පුතේ ගණිතයේ පෙළ පොතේ තියෙනවා පතුරම් කීපයම ඝනකය ඝනකාභය සිලින්ඩරයේ චතුස්තලයේ මේ ඝන වස්තු හතරෙම පුතේ පතුරම් තියෙනවා පෙළ පොතේ අවසාන පිටුව දෙකේ බලන්න මේක හැදිලා තියෙන විදිය. එතකොට පුතේ මේකේ බලමු අපි මොකද්ද පිළිතුර කියලා. ඇයි පිළිතුරින් වෙන්නේ? පහේ ගුණාකාර පුතේ මේ පස්වර 5 25යි. හතරවර 5 20යි. හයවර 5 30යි. එතකොට ප්‍රතිවිරුද්ධ වෙන්නේ පුතේ 4ට 20, 5ට 25, 6ට 30. එහෙනම් පිළිතුර මොකද්ද? අංක 1. යමු අපි ඊළඟ එකට. සංඛ්‍යා 3ක එකතුව 270කි. එම සංඛ්‍යා 3ේ මුල සංඛ්‍යාව සහ අග සංඛ්‍යාව පිළිගනි. ඉතින් පුතේ මේකේ ඔබට ටිකක් කල්පනා කරා නම් දැන් මුලයි අගයි තියෙන්න නම් පුතේ මෙතන මැදනේ නැති වෙන්න ඕන නේද? එතකොට හිතලා බලන්න ඔන්න මම හරි අපි බලමු ටිකක්. දැන් 89යි 90යි කියන්නේ පුතේ 89යි 90යි ගත්තාම පුතේ මේකේ මැද සංඛ්‍යාවක් හොයන්න නැහැනේ පුතේ. 89 ගාවට තියෙන 90. ඊළඟට බලමු අපි 90යි 91යි. ඒකත් ඒ වගේ මේ බලන්න 90යි 91යි. ඉතින් මැද නැතුව පුතේ මුලයි යගයිනේ දීලා තියෙන්නේ. එතකොට මැද ඉතින් 90 ගාවට 91 මැද සංඛ්‍යාවක් ගන්න බෑ. හැබැයි 80 89 ඊට පස්සේ 91 වුණාම පුතේ මැදට එන්නේ කීයද? 89 ඔන්න බලන්න මැදට සංඛ්‍යාවක් එනව නේද? එතකොට පුතේ පළවෙනි එකයි දෙකයි අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අයින් කරන්න පුළුවන්. මේ දෙකේ එකතුව ගත්තොත් බලන්න පුතේ මේ 9යි 0.9යි 1යි 10යි 1ක් ඉතුරුයි. ඒ 1යි 8යි 9යි 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 18යි 18යි 9යි 20 හතයි 270 වෙනව නේද? එහෙනම් මොකද්ද පිළිතුර? අංක 3. රයිට්.
අපි යමු එහෙනම් ඊළඟ එකට. ඔරලෝසු මුහුණතක පෑය කටුව 0.32.02 සිට 12.32.02 තෙක් ගමන් කළ විට ගතවන කාලය අහනවා පුතේ. මෙතන සම්මත වේලාව, ඩිජිටල් වේලාව, පෑය 24 වේලාව, මෙන්න මේ අනුව තමයි පුතේ මේ ප්‍රශ්නේ නිර්මාණය කළේ. දැන් 0.32.02 කියන්නේ අපි දන්නවා මධ්‍යම රාත්‍රී 12. මධ්‍යම රාත්‍රී 12ට අපි සම්මත ක්‍රමයෙන් කියන්නේ ඕනම තැනක ආරම්භයේ පුතේ බිඳුවයිනේ. රෑ 12 කියන්නේ අලුත් දවසක ආරම්භය. දැන් අද දවසේ පුතේ ආරම්භයේ සිද්ධ වුණේ අපි ඊයේ රෑ කියලා 12ට. එතකොට 12 කියන එක දවල් 12ට පුතේ. එතකොට ගමන් කළ විට ගත වූ කාලය සාමාන්‍ය පුතේ ඊයේ රෑ 12 ඉඳලා අද රෑ 12ට පැය 12ක් ගත වෙනවා. රෑ 12 ඉඳලා පෙරවරු 1, පෙරවරු 2, පෙරවරු 3, පෙරවරු 4, පෙරවරු 5, පෙරවරු 6. පෙරවරු 7, පෙරවරු 8, පෙරවරු 9, පෙරවරු 10, පෙරවරු 11, මධ්‍යහන 12. පැය 12ක් ගත වෙනවා. අපි දන්නවා දවසකට පැය 24යි පුතේ. එහෙනම් දවස් භාගයකට පැය 12යි. දැන් බලමු මත්තලා, එහෙනම් පිළිතුර මොකද්ද? දින 1කින් 2කින් 1ක කාලයකින්. ඒ කියන්නේ පුතේ පැය 12ක්නේ අපිට ආවේ. පැයකට දිනකට පැය 24 නම් දින භාගයකට පැය 12යි. ඒක පෙන්නලා තියෙන්නේ පුතේ දින 1කින් 2කින් 1ක කාලය. ඒතකොට දින 1කට 24 භාගයේ පුතේ 12නේ. ඒ නිසා පුතේ අපි ගත්තා පැය 1 පළවෙනි පිළිතුර. රයිට්. අපි යමු ඊළඟ එකට. පහත දැක්වෙන්නේ සමචතුරස්‍රාකාර හැඩැති රූපේ වටේ දිග මීට සෙන්ටිමීටර 20කි. පුතේ මෙතන එකක් මුද්‍රණය වෙන වටේ දිග එක නෙවෙයි, ඒක අපි අයින් කරගමු. වටේ දිග සෙන්ටිමීටර 20කි කියනවා. එතකොට පුතේ රූපේ දක්වා ඇති ආකාරයට තිත්තිර දිගේ හරිමැදින් කැපූ පසු එක් ඍජු කෝණාශ්‍රයක වටේ දිග කීයද කියලා අහනවා. සමචතුරස්‍රයක් කියන්නේ මොකද්ද පුතේ? ඉදවනවා පාද හතරම එක සමාන දිගින් යුතු සංවෘත කියන්නේ වටවුණු රූපයකට කියනවා පුතේ අපි සමචතුරස්‍රයක් කියලා. එතකොට අපි බලමු මේක මෙන්න මෙහෙම කඩිරි දිගේ පුතේ කපනවා. හරි? කඩිරි දිගේ කපනකොට එක කෑල්ලක, ඒ කියන්නේ පුතේ එක කෑල්ලක දිග අහන්නේ. අපි බලමු ටිකක් මෙහාට කරලා. right. මේකේ පුතේ දැන් මේ රූපේ මෙහෙම කපනවනේ. මෙන්න මෙහෙම කපනවා. කැපුවට පස්සේ පුතේ අනිවාර්යෙන් මේ එක කෑල්ලක් ඍජු කෝණාශ්‍රය. අපේ පුතාලා හිතන් ඉන්නේ මේක වටේ දිග පුතේ එක රූපේ එක දිග එක පැත්තක දිගනේ පුතේ සෙන්ටිමීටර සම රූපේ වටේ දිග සෙන්ටිමීටර 20කි කියනවා. හරි. එතකොට මේකේ 20යි නම් පුතේ. දැන් මේ බලන්න මේ පැත්තට 20යි, මේ පැත්තට 20යි, මේ පැත්තට 20යි, මේ පැත්තට 20යි ගත්තොත් 80ක් වෙනවනේ. නේද? එතකොට මේකේ තියනවා 120ක් පුතේ. මේකේ මුද්‍රණය වීමේ දෝෂයක් තියෙන්නේ. මෙතන 1 ඇවිල්ලා මෙතෙන්න 20 ඇවිල්ලා. ඔයාලගේ පිළිතුරේ එහෙම ගැටලුවක් නැහැ පුතේ. ප්‍රශ්න පත්‍රයේ තියනවා 120ක. එතකොට පුතේ වටේ දිග 120 නම් අපිට අනිවාර්යයෙන්ම හතරෙන් බෙදපුවාම පුතේ මේ එක පැත්තක් එනවා කීය ගානේද? ඔන්න 30 ගාන එනවා. අපේ පුතාලා දුවලා හිතන්නේම ඉතින් වටේම සම්පූර්ණ එක 120 නම් ඕකේ භාගේ 60 කියලානේ. ගොඩක් දරුවෝ ගහන්නේ පුතේ 60ට. ඉතින් අපි ඇයි එහෙම වේනික නොවෙන්න හේතුව බලමු. පුතේ දැන් මෙහෙම දෙකට කපපුවාම මේ දිග පුතේ සම්පූර්ණ මේකේ දිග 30යිනේ. 32කට බෙදපුවාම මේකේ 15යි. මේ පැත්තත් 15යි. උස නම් පුතේ මේ ටික වෙනස් වෙන්නේ නැහැ. මේ 30 වගේම පුතේ මෙතනත් 30යි. එහෙනම් බලමු මෙන්න මේ එක කෑල්ලක පුතේ වටේ දිගණ යන්නේ 30යි 30යි 60යි 60යි 15යි 75යි 75යි 15යි උත්තරේ කීයද? 90යි. අපේ දරුවෝ මං හිතන්නේ වැඩි හරියක් ගහලා ඇති 60ට. නේද? හරි. අපි යමු එහෙනම් පුතේ ඊළඟ එකට.
දී ඇති කවිය ඇසුරෙන් අස ඇති ප්‍රශ්නවල පිළිතුර තෝරන්න. කවියේ දැක්වෙන පරිදි ගත සනසාලන්නේ. පුතේ මම කියවනේ හැම ප්‍රශ්න විවිධ විභව්‍යතාවන් මානිනවා කියලා දැන් උන ගීතයකින් ඔබට අහගෙන. කුරුළු ගීත නද පැතිරෙන ගත සනසන මද නලයන සුවඳ හමන මල් සොපිපෙන අලුයම අසිරිය බලමැන. තිවුණ සර් පොඩි ගායනාවක් කරා කුරුළු ගීත නද පැතිරෙන. කුරුල්ලන්ගේ කුරුල්ලු ගාගි හඬනවනේ පුතේ කුරුල්ලන්ට ගීත ගයන්න බෑ. හැබැයි උදේ පාන්දර ඇහෙන ඇත්තටම කුරුළු ශබ්දයේ ගීතයක් වගේ තමයි. උදේම මගේ දුවලා පුතාලා ඇහලා බලන්නකෝ ඇහෙන හඬ හරියට ඒක ගීත නාදයක් වගේලු ඇහෙන්නේ. ගත සනසනවලු මේ ශරීරය ගත කියන්නේ ශරීර මද නලේන මේ මද නල කියන්නේ මහා වේගයෙන් සැඩ සුළඟක් වගේ එන සුළඟකින් අපේ ගත සනසනවද සනසනවද නෑ නේද? සෙමින් නඩු වේගයෙන් හමන සුළඟට පුතේ මද නල සුවඳ හමන මල් පිපෙන සුපිපෙන පිපෙනවා තවත් හොඳට පිපෙනවා නේද? ඉතා සුවඳ මල් පිපිච්ච පිපිච්ච මල් වල සුවඳ අලුයම ආසිරිය බල මැන බලන්නකෝ කියනවා. කුරුළු ගීත ඇහෙනවා මද සුළඟ හමාගෙන එනවා සුවඳ හමන මල් පිපිලා සුවඳ පැතිරෙනවා. මෙන්න මේ ඔක්කොම එකතු වුණාම උදේ තියෙන ලස්සන බලන්න කියලා කියන්නේ පුතේ. අහනවා කවියේ දැක්වෙන පරිදි ගත සනසාලන්නේ උදේ හමන මද සුළඟින්. උදේ යමන සුළඟින් කියලා පුතේ මෙතන පිළිතුර තිබ්බොත් අපේ දුවලා පුතාලා සමාටිර ගන්න. හැබැයි ඒක සැඩ සුළඟක් වුණොත් අපේ ගත සනසන්නේ නැහැනේ පුතේ. හැබැයි එතන උදේ යමන සුළඟින් උදේ යමන මද සුළඟින් කිව්වොත් අනිවාර්යයෙන්ම උදේ යමන මද සුළඟ කියන එක ඔයාලා පිළිතුර තෝරන්න ඕන. රයිට්. යමු පුතේ අපි ඊළඟ එකට. කවියේ කාරුණික ඉල්ලීමක් සහිත වචනයක් සඳහන් වෙතේ. එය තෝරන්න කියලා. සුපිපේන බල මැන බල කියන්නේ බලන්න කියන එක පුතේ. සුපිපෙන කියන්නේ හොඳට පිපෙනවා. මැන කියන්නේ පුතේ මැනවින් හොඳින් අනේ උදේ අසිරිය බලන්න කියන එක අපි බලමු. එහෙනම් මොකද්ද පිළිතුර කියලා. මැන මැනවි කියන්නේ පුතේ හොඳයි කරුණේ ඉල්ලීමක් කරන්නේ. මෙහිට වඩිනු මැනවි පස්වාන් දහසකට සමාව දෙන්න කියලා අපි අර වේදිකා නාට්‍යලේ එහෙම කරනවනේ නේද පුතේ. එහෙනම් මැනවි පුතේ මැනවි කියන එක තමයි මේ ගීතේට කෙටි කරලා අරගෙන තියෙන මැන කියලා. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඔන පුතේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. අංක 1 සිට 6 තෙක් 30 සලකුණු යොදා ධාතු කැට හතරක් එක මත තබා ඇති ආකාරයේ පහත දැක්වේ. මෙම ධාතු කැටවල නොපෙනෙන පැතිවල ඇති 30 වල එකතුව දැක්වෙන පිළිතුර. එතකොට පුතේ නොපෙනෙන පැත ධාතු කැටයකට පුතේ මුහුණත් 6යි. අපි ඝනවස්තු වල අපි දන්නවා ඝනවස්තු පාඩමේ ඝනකයට උදාහරණයට ගන්න කිසිම ගැටලුවක් නැතුව ධාතු කැට. එතකොට මේකේ තියෙනවා 1 සිට 6 තෙක් සංඛ්‍යා යොදලා. එතකොට එතනින් එහාට පුතේ අපිට සංඛ්‍යා භාවිතා කරන්න බෑ. මේකේ අහන්නේ නොපෙනෙන පැතිවල එකතුව පුතේ. එතකොට පෙනෙන පැතිවල පුතේ එකතුව අපි තියෙනවා. අපි දැන් නොපෙනෙන පැති තමයි හොයාගන්නේ. එහෙනම් අපි මේක හදලා බලමුද? අපි බලමු හදලා. හරි. නයි. එතකොට පුතේ පෙනෙන පැති ටික තියෙනවනේ. අපිට නැත්තේ පළවෙනි ඝනකයේ පුතේ 4 නෑ. 4 නෑ. ඔන 3 තියෙනවනේ. 6. 6 තියෙනවා. 5 නෑ. 1 තියෙනවා. ඔන්න 2 නෑ. හා දැන් බලන්න 6 තියෙනවා මේකට අවශ්‍ය නෑ. 3 තියෙනවා අවශ්‍ය නෑ. 1 තියෙන අවශ්‍ය නෑ. එහෙනම් නොපෙනෙන්නේ පුතේ 4යි 5යි 2යි. එහෙනම් අපි මේ ටික එකතු කරලා බලමු. 4යි 5යි 9යි 9යි 2යි 11යි. රයිට්. ඊළඟට පුතේ අපිට දෙවෙනි ඝනකයේදී එනවා පැති 4ක් ගන්න වෙනවා. ඇයි දන්නවද? අපිට පේන්නේ පුතේ පැති 2යිනේ. රයිට්. 5 තියෙනවා. ඊළඟට 4 තියෙන. එහෙනම් නොපෙනෙන්නේ 6 නෑ පේන්න. 3 නෑ පේන්න. 2 නෑ පේන්න. 6 නෑ. 3 නෑ. 2 නෑ. එහෙනම් තවත් එකක් පුතේ අපිට පේන්න නෑ. 1 නෑ නේද? රයිට්. එකක් ගමු. එහෙනම් බලන්න මේ අතරේ 5 මේකේ පේන්න නෑ. 4 පේන්න නෑ. එහෙනම් පුතේ තව මූණත් 6න් 4ක් ඉතුරුයි. මෙන්න මේ ටිකේ එකතුව
හයයි තුනයි නමයයි නමයයි දෙකයි එකොළහයි එකොළහයි එකයි දොළහයි ඔන්න හයයි තුනයි නමයයි නමයයි දෙකයි එකොළහයි එකොළහයි එකයි දොළහයි රයිට් ඊළඟ පුතේ අපි යනවා තුන්වෙනි එකට තුන්වෙනි එකේ එක තියෙනවා තුන තියෙනවා එහෙනම් දෙක නැහැ හතර නැහැ පහ නැහැ හය නැහැ බලන්න දැන් බලනවා මේකේ තියෙන එක මේකේ ලියවිලාද කියලා බලන්න එක නැහැ තුන නැහැ එහෙනම් පුතේ ඊතුරු මූණත් අතර ගත්තොත් 2යි 4යි 6යි 6යි 5යි 11යි 11යි 6යි 17යි ඔන්න දැන් ගණක ධාතු කැට තුනක අපි හෙව්වා අපි යමු අවසානයකට මේකේ 4යි 3යි තියෙනවා එහෙනම් පුතේ අපිට නැත්තේ 5 නැහැ 2 නැහැ ඊළඟ 6 නැහැ 1 නැහැ හා බලමු දැන් අපි එහෙනම් මේකේ තියෙනවා ටික 4 රයිට් මෙතන 4 නැහැ 3 නැහැ එහෙනම් පුතේ 1යි 6යි 5යි ওই ටික එකතු කරලා බලමු අපි 5යි 2යි 7යි 7යි 6යි 13යි 13යි 1යි 14යි ඔන්න ওই ටිකේ එකතුව තමයි පුතේ යහන්නේ එහෙම නේද ආන මේ ටික අපි පිළිවෙලට ලියමු 11 12 17 14 එකතු කරලා බලමු 2යි 1යි 3යි 3යි 7යි 10යි 10යි 4යි 14යි එකක් ඉතුරුයි 1යි 1යි 2යි 3යි 4යි 5යි එහෙනම් පුතේ පිළිතුර ආව කීයද 54යි රයිට් හරි අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට කූරු පහක් ඇති ඝනක රාමුවක කූරු පහම භාවිතා කරමින් නිරූපණය කළ හැකි අවම අගය පෙන්වීමට අවශ්‍ය ඝනක ඇතුළත් පිළිතුර. පුතේ අපි දන්නවා ඔයාලට තියෙනවා 99999 ට යනකම් පුතේ සංඛ්‍යා තියෙනවා ලියන්න. තේරුණාද? හරි? එතකොට අපි මේ කූරු පහක් එන්න ඕනේ පුතේ. නේද? කූරු පහක් එන්න නම් අපි ඝනක රාමුවක් ඇඳලා බලමු. හරිද? ඔන පුතේ සර් කූරු පහක ඝනක රාමුවක් අඳිනවා. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි. එතකොට පුතේ මේකේ ගත්තොත් පළවෙනි එක 1 ස්ථානෙ. දෙවෙනි එක 10 ස්ථානෙ. තුන්වෙනි එක 100 ස්ථානෙ. හතරවෙනි එක 10 ස්ථානෙ. පස්වෙනි එක 10000 ස්ථානෙ. එතකොට පුතේ අපි ගන්නවා කූරු පහම භාවිතා කරන්නත් ඕන සංඛ්‍යා අවබෝධ පාඩම. පාඩම පුතේ. මේක යහන්නේ පුතේ අවම අගය. අවම අගයේ ගණ්ඩ නම් පුතේ දැන් උපරිම අගේ නම් පුතේ මේ හැම කූරකටම පුතේ බිංදු 99 දාන්න පුළුවන්. බෝල 99 දැම්මම 99999. අවම අගේ වෙන්න පුතේ අපි මේකට බිංදුව දැම්මොත් මේ කූරු අතරට වටිනාකමක් නැතුව යනවා. මෙයාට 10 ස්ථානෙට බෝලයක් ඇන්දොත් මේ තුනට වටිනාකමක් නැති වෙනවා. 100 ස්ථානෙට බෝලේ ඇන්දොත් මේ කූරු දෙකට වටිනාකමක් නැතුව යනවා. 10 ස්ථානෙට බෝලේ ඇන්දොත් 10000 ස්ථානෙට වටිනාකමක් නැතුව යනවා. හැබැයි 10000 ස්ථානෙට සර් අඳිනවා බෝලේ. දැන් මේ බෝලේ අඳිනවයි කියන්නේ පුතේ මෙතෙන්ද ගන්න එකනේ. එතකොට පුතේ ඔන්න මෙයාට බිඳුවයි, මෙයත් අයිති, මෙයාට බිඳුවයි, මෙයාට බිඳුවයි. මෙයාට බිඳුවයි අපිට දසදහස නේද පුතේ කූරු හතරම භාවිත කරලා නිරූපණය කරන්න පුළුවන් අඩුමාගේ. එතකොට ඒකට පුතේ අපි ගන්නේ ඝනක ගණන කීයද? 1යි පිළිතුරු අංක 1. රයිට්. එහෙනම් අපි යමු ඊළඟ එකට. රයිට්. පහත ඍජු කෝණාශ්‍රයේ වෙන් වෙන්ව කපාගත හැකි ත්‍රිකෝණ සංඛ්‍යාව ඇතුළත් පිළිතුරු පුතේ ඔබට නිතරම අහන්නේ පහත ඍජු කෝණ ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලානේ අහන්නේ. ඒ ඇහුවොත් නම් පුතේ කරන්න තියෙන ඉතින් අර මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊට පස්සේ මේ 9යි 10යි 11යි 12යි 13යි 14යි කියලා අර 2 3 1ට සම්බන්ධ කරලත් ගන්න පුළුවන්. තේරුණා. හැබැයි මේකේ පුතේ අහන්නේ ඔබට ප්‍රශ්නේ කියවන්න කියන්නේ එක වෙන් වෙන්ව අය දෙක දෙක එකට කරලා ගන්න නැතුව පුතේ වෙන වෙනම ගත්තොත් මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි
ඉතින් වෙන වෙනම ගත්තු පුතේ ත්‍රිකෝණ කීයද? 8යි. හරි සරල ප්‍රශ්නයක්. ඔයාලා කියවන්න නැතුව පුතේ යනවා අර 2 3 එකට එකතු කරලා අර පරණ පුරුදු වලට ගිහිල්ලා ඔන්න එහෙම වෙනවා. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට පුතේ. මෙම සංඛ්‍යා රටාවේ හිස් තැනට සුදුසු සංඛ්‍යාව තෝරන්න. ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම නේද? මේ ධිකනේ අපෙන් තියෙන්න ඕන. රයිට්. බලමු අපි පිළිතුර මොකද්ද කියලා. කොහොමද වෙන්නේ? 3 වරක් 4 12යි. 12 2 24යි. 4 වරක් 5 20යි. 20 3 60යි. එහෙනම් 5 වරක් 6 30යි. 30 4 120යි. බොහොම සරලයි පුතේ, ඒක එච්චර අමාරු නෑ. රයිට්. අපි යමු ඊළඟ එකට. පහත දක්ව රූපේ දක්වා ඇත්තේ බිත්තියක හැඩය ගන්නා රූපයකි. එහි වර්ණ ගන්නවා ඇති කොටසේ තීන් තාලේප කිරීමට තීන් මිලිලීටර 250ක් අවශ්‍යද? අහනවා පුතේ, ඒ අනුව සම්පූර්ණ බිත්තියටම ආලේප කිරීමට තවත් කොපමණ තීන්ත ප්‍රමාණයක් ඕනද කියලා පුතේ අහන්නේ. හරිද? තවත් කොපමණ තීන්ත ප්‍රමාණයක් ඕනද කියලා අහන්නේ. එතකොට මේ ප්‍රශ්නේ පුතේ හරියට කියවන්න ඕන. කියවන්නේ නැත්නම් පුතේ අපිට ටිකක් අමාරුයි. හරිද? මේකේ කියන්නේ ඔන්න ඍජු කෝණාශ්‍රයක් තියනවා. මෙන්න මේ ටිකේ පුතේ, මේ ටිකේ තීන්ත ගාන්න මිලිලීටර 250ක් ඕනලු. හරි. ඉතින් පුතේ එතකොට මුළු රූපෙම අපිට මේ 250යි මේ වගේ කෑලි කීයක් ගන්න පුළුවන්ද කියලා බලන්නකෝ. මේ බලන්න ඕන සර් බෙදුවා දෙකට. මේ බලන්න මේ වගේ කෑලි කීයක් තියනවද? කීයක් තියනවද? 8ක් තියෙනවනේ. මේක හැර පුතේ 7යි. එහෙනම් මේ හැම කෑල්ලටම කීය ගාන දෙන්නේ? 250 ගානේ. ඔය බලන්න මිලිලීටර 250 ඕන වෙනවා. හරිද? එතකොට අහන්නේ මගේ පුතාලා ප්‍රශ්නේ අග ටික කියවන්න. මෙන්න මේ බලන්නකෝ. තවත් මෙන්න මේ මහනෝ මේ තවත් කොපමණ ඕනද කියලා. අපේ දුවල පුතාලා සමහර විට පුතේ මෙන්න මේ 2000ට ගහනවා. ඒ කියන්නේ 250 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යිනේ. ඔය 250 ඒවා 8ක් 2000යි කියලා ගහනවා. එතකොට අහන්නේ පුතේ තව කියන්නේ මෙන්න මෙයා හැර. හැර කිව්වොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යිනේ. 250 ඒවා 7ක් කීයද? 1750. හරි? හා එහෙනම් මොකද්ද පුතේ උත්තරේ? පිළිතුර අංක 2. රයිට්. අපි යමු එහෙනම් ඊළඟ එකට. හරි? ඊළඟ එකේ කියනවා ඉහත බිත්තියේ සම්පූර්ණයෙන්ම තීන් තාලේප කිරීම සඳහා මිලදී ගත්තේ මිලිලීටර 500 ටින් විදියටලු පුතේ. එතකොට ටින් මේකේ යන්නේ පුතේ මෙතෙන්ද 250යි. හරි? 250ක් ගියාට තින්ත ගන්න තියෙන්නේ මොන විදියටද? 500 ටින් විදියට. එහෙනම් පුතේ අපි අහන්නේ ටින් එකක මිල රුපියල් 500ක් නම් තින් මිලිලීටරුත් 500යි. ටින් එකක් 500යි. හරිද? මිලක් 500යි. එතකොට අහන්නේ පුතේ තීන්ත මිලදී ගැනීමට වැයවන මුදල කීයද කියලා. පුතේ දැන් මේකට මේ කෑල්ලට 250ක් යනවා කියනවනේ. එහෙනම් මේ කෑල්ලටම ගත්තොත් කීයද? 500යි. මේකටත් කීයද? 500යි. මේකටත් කීයද? 500යි. මේකටත් කීයද? 500යි. මිලිලීටර 500ක් ඕන වෙනවා. ඉතින් මේ 500 ටින් එකත් රුපියල් 500යි. එහෙනම් 500 ඒවා හතරක් කීයද? රුපියල් 2000යි. රයිට්. එහෙනම් ඒකත් හරි ඇති කියලා හිතනවා මගේ පුතාලා. හරි? හරි. එහෙනම් පුතේ අපි යමු 19 වෙනි ප්‍රශ්නෙට. මගේ වයස මල්ලීගේ වයසෙන් 4 ගුණයකි. අප දෙදෙනාගේ වයස්වල එකතු අවුරුදු 55කි. මගේ වයස කීයද කියලා අහනවා. හරි? අපි බලමු පුතේ මේකේ ඔන්න හදන විවිධ ක්‍රම කීපයක් තියෙනවා. හරි? ඉතින් පුතේ සමහර දරුවන්ට මේ ක්‍රම හරියටම මතක නැත්නම් පුතේ දීලා තියෙන උත්තර වලින් යන්නත් පුළුවන්. දැන් මෙතන ඉන්නේ කවුද? මම ඉන්නවා. හරි? අය මල්ලි ඉන්නවා පුතේ.
හරි මගේ වයස මල්ලිගේ වයස මෙන් හතර ගුණයක්. එතකොට පුතේ හැම වෙලේම මේ අනු මේ වයස හදන්නේ පුතේ එකහර. අපි අනුපාතයක් හදා ගන්නවා කියලාත් ඔයාලට 6 ශ්‍රේණියේ පන්තිවල ගියපුවාම ඔන්න මේ වචන ඇහෙන ලැබෙනවා. මල්ලිට එකක් වෙනකොට මට හතරයි. මගේ වයස මම කියන පුද්ගලයාගේ වයස පුතේ මල්ලිගේ වයස මෙන් හතර ගුණයක්. එහෙනම් මල්ලිට එකක් වෙනකොට මට හතරයි. ඔන්න ඔය දෙක එකතු කරනවා. එකතු කරපුවාම එනවා පහක් පුතේ. මේ පහෙන් පුතේ මේ දෙන්නගෙම වයස පුතේ 55යිනේ. අනුපාත දෙක හදාගත්තා. ඒ දෙක එකතු කරා. ඊට පස්සේ එකෙන් වයස්වල එකතුව පුතේ බෙදෙනවා. එතකොට උත්තරේ කීයද එන්නේ? 11යිනේ පුතේ නේද? 11යිනේ. හැම වෙලේම පුතේ මෙන්න මේ ක්‍රමයට හැදුවොත් වයසින් අඩු කෙනා තමා පුතේ පිළිතුර විදියට එන්නේ. එතකොට පුතේ මල්ලිට 11ක් වෙනකොට මේ වගේ හතර ගුණේනේ මගේ වයස වෙන්නේ. 11 වරක් 4 44යි. අහන්නේ මගේ වයස කීයද කියලා නේද? රයිට්. බලමු එහෙනම් මගේ වයස කීයද කියලා. අවුරුදු 44යි. එහෙම නැත්තම් පුතේ අපිට මේ උත්තර දාලත් යන්න පුළුවන්. මැසිමට උත්තරේ කොටපුවාම ප්‍රශ්නේ පිට වෙනවා. හරි. එහෙනම් පුතේ අපි 20 වෙනි ප්‍රශ්නේ බලමු. යාසිත පිරිමි ළමයෙකි. යාසිත්ගේ නංගීට සහෝදරියෝ දෙදෙනෙක්ද සහෝදරයන් දෙදෙනෙක්ද සිටිති. ඊට පස්සේ කියනවා යාසිට සිටින සහෝදර සහෝදරියන් ගණන පිළිවලින් ඇතුළත් පිළිතුරු ලියන්න කියනවා. දැන් මේක කියනවා අපි ඔන්න රචනාවක් දෙනවා දුවල පුතාල කතාවක් ඉදිරිපත් කරන බල්ලාගෙන. බල්ලාගේ නම ටොමියා. ඌට දිග කන්ද එකක් තිබේ. දිග කකුල් හතරක් තිබේ. ඊට පස්සේ ඔන්න කිය බල්ලාට දිග වලිගයක් ඇත. බල්ලා ඒක උගේ වලිගේ බෝල් පිරී තිබේ. වලිගේ මැක්කෝ ගොඩක් තිබේ. අන්න ඒ වගේ පුතේ සිටಿತಿ. බල්ලා ගැන කතා කරලා බලු වලිග ගැන කියන කතාවක් තමයි මෙතන. පුතේ අපි කොහොම කියත් අපි උත්තරේ තෝරා බේරා ගන්න දැනගන්න ඕන. ඔන්න යාසිත් දැන් මෙතන ඉන්නවනේ. right ඔන්න යාසිත් ඉන්නවා. යාසිත් පිරිමි ළමයෙක්. යාසිත්ගේ නංගිට ඔන්න මෙයා එන යාසිත් කියන්නේ පුතේ අයියානේ. යාසිත්ගේ නංගීට සහෝදරියෝ දෙදෙනෙක්. ඔන්න ගැහැණු ළමයි සර් ඒකට දැම්ම girls කියලා දැම්මා. සහෝදරියෝ දෙදෙනෙක්ද සහෝදරියෝ දෙදෙනෙද සහෝදරයන් දෙදෙනෙද සිටිති. ඔන්න නංගිට ඉන්නවා යාසිතුයි තවත් සහෝදරයෙක් නිසා ඔන්න brother කියන මං B අකුර දැම්මා. ඊතර පුතේ යාසිත් පිරිමි ළමේ යාස්ගේ නංගීට සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. තහ පිරිමි ළමයි දෙන්නෙක් සහෝදරයෝ. ඊතර පුතේ මේ යාසිත් කියන කෙනයි තවත් එක්කෙනෙකුයි පිරිමි අය ඉන්නවනේ මේකේ දෙන්නෙක්. ඊතර නංගීට යාසිතුයි තවත් අයියවෝ මල්ලි කෙනෙක් එක්ක දෙන්නෙක් ඉන්නවා පුතේ පිරිමි සහෝදර. දැන් අහන්නේ මොකද්ද? යාසිට සිටින සහෝදර සහෝදරියන් ගණන කීයද? එතකොට පුතේ ඔන්න යාසිත කියනකොට මේ පවුලේ සිටින පිරිමි ළමයි දෙන්නයිනේ. එතකොට යාසිත එක්කෙනෙක් අයින් වුණා. එයාටනේ අහන්නේ පුතේ. එයාට පිරිමි ළමයි එක්කනයි. පිරිමි සහෝදරෝ එක්කනයි. අර නංගි තව සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා කිව්වනේ. ඒ දෙන්නයි මෙයි ඔක්කොම කීයද? 3. එහෙනම් සහෝදරයන් එක්කනයි සහෝදරියන් 3. එහෙනම් පුතේ පිළිතුර අංක 1. right. අපි යමු එහෙනම් ඊළඟ එකට. right. නිෂාම්ගේ විනෝදාංශය වනුයේ පැරණි කාසි එකතු කිරීමයි. ඔහු දිනකට 7 කාසි එකක් අනිවාර්යයෙන්ම කැටේට damage. ඒ කියන්නේ මොකද්ද පුතේ? අනිවාර්යෙන් කියන්නේ එයා මග හරින්නේ නැහැ. කොච්චර මොන වැඩ තිබුණත් එයා අනිවාර්යෙන්ම 7 කාසියක් දානවා. 7 කාසිය දැම්මොත් කැටේ ඇති කාසියල වටිනාකම රුපියල් අබ්බවට පත්වනුවේ කීවෙනි දවසේ? අපි දන්නවා පුතේ 7 ඉතුරු 7ට පාඩමේ තියෙනවා පුතේ. 700ක් තමා රුපියල් 1 පුතේ. රුපියල් 1. ඒ කියන්නේ
සීයෙන් පංගු එකක් සත එකයි. සීයෙන් පංගු එකක් සත එකයි. එතකොට පුතේ ඔන්න අහනවා දැන් සතේ 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 දැම්මොත් පුතේ සත 100ක් දාන්න දවස් 100ක් යනවනේ. දවස් 100ක් ගියා කියන්නේ පුතේ එයා මොකද වෙන්නේ? රුපියල් ලබ්බවට පත් වෙනවා. හරි, එහෙනම් බලමු මොකද්ද උත්තරේ අංක 2. එහෙනම් අපි යමු ඊළඟ එකට. right. නදුල පහත දැක්වෙන ආකාරයේ වාජන දෙකක් භාවිත කර ජලයේ ලීටර 1ක් මැන ගැනීමට උත්සාහ කරයි. තන මේ කරගත හැකිද නැද්ද කියලා අහන්න. පුතේ වාජන මේ දෙක විතරමයි භාවිත කරන්න පුළුවන්. මේ දෙක විතරමයි භාවිත කරන්න පුළුවන් කරන්න පුළුවන්ද කියලා. එතකොට එකක් තියෙනවා ධාරිතාව සම්පූර්ණ තියෙනවා ලීටර 7ක, අනික තියෙනවා ධාරිතාව ලීටර 3ක පුතේ. තේරුණාද? එතකොට බලමු මොකද්ද කියලා මේකේ පිළිතුර. හැකිය කියලා තියෙනවා. ඔන්න පුතේ සර් මේකට පුරවනවා ජලයේ ලීටර 7ක් සම්පූර්ණයෙන්ම පුරනවා සීරුවට. උතුරලග සම්පූර්ණයෙන්ම පිරෙව්වට පස්සේ ඔන්න දැන් මේ භාජනය හැදි පිරීලා තියෙනවා. සර් මේකෙන් දානවා මේ ඊළඟ එකට ඔන්න වතුර පුරවන්නයි යන්නේ. හරි, හා රයිට්. ඔන්න සර් මේකේ වතුර පුරවලා තියලා හිතන්නකෝ මේ භාජනේ. මේ භාජනේ වතුර ඔන්න දැන් මේකේ 7නේ. ලීටර 7යි පුතේ. මේකේ ලීටර 3යි. හරි, ලීටර 3යි. එතකොට සර් මේකට වතුර සම්පූර්ණයෙන්ම පුරවලා මේකෙන් එකක් මේකට දානවා. දැම්මට පස්සේ පුතේ මේකේ 4යි නේද ඉතුරු වෙන්නේ. දැන් මේක පුරවලා මේක නැවත විසි කරනවා. මේ 4ෙන් උන තවත් එකක් මේකට පුරවනවා. ආයේ මේ 3 3 ගාන එනවා නේද? එතකොට පුතේ මේකේ මේක සීරුවට උතුරා යන්න ඇති වෙන්න පුතේ වත් කරොත් මෙන්න පළවෙනි පාර 3යි දෙවෙනි පාර 3යි දාපුවා මෙතන ඉතුරු වෙන්නේ එකක් නේද? එහෙනම් ලීටර එකක් මැන ගන්න පුළුවන් නේ. එහෙනම් පිළිතුර අංක 1. right. හරි, එහෙනම් පුතේ අපි යමු 23 වෙනි ප්‍රශ්නට. පුතේ මේකේ මම මතක් කිරීමක් කරන්න ඕන. ඔබට ප්‍රශ්න පත්‍රය ලැබෙන විට පුතේ මුද්‍රණ දෝෂයක් කියන්නේ මේකේ සටහන් දෝෂයක් නෙවෙයි, මෙන්න මේ අඹ පහත සඳහන් සිදුවීමට ආසන්න හේතුව සහිත පිළිතුර තෝරන්න කියලානේ කියන්නේ. හැබැයි මේ සිදුවීම ඔබේ ප්‍රශ්න පත්‍රයේ පුතේ සඳහන් වෙලා නැහැ. ඒක පහසේනී දරුවෝ දෙමව්පියෝ හරහා තියෙන WhatsApp සමූහ හරහා මා හැකීක්වනින් පුතේ මෙන්න මේක සටහන් වෙන්න ඕන කියලා මුදා හැරියා. ඒ අනුව පුතේ ඔබගේ ආදරණීය ගුරුවරු ඒක නිවැරදි කරන්න ඇති. අඹ ගසේ සරුවට ගෙඩි හටගෙන ඇත. එතකොට මේකේ ආසන්නම හේතුව පුතේ අපි බලමු. මේකේ ආසන්නම හේතුව දැන් අඹ ගසට පුතේ අවශ්‍ය ප්‍රමාණයට ජලයේ ලැබුණාට පුතේ සූර්යාලෝකය ලැබෙන්නේ නැත්නම් ශාකයක මල් හැදෙන්නෙත් නැහැ. මල් හැදීම නිසා නැති නිසා ගෙඩි හැදෙන්නෙත් නැහැ. ශාකයක් අනිවාර්යයෙන්ම පුතේ පළදාව දරන්න නම් මලක් සෑදිය යුතුයි. තම වර්ගය බෝ කිරීමේ කටයුත්ත කරන්නේ ශාකයක මලින්නේ නේද? එතකොට සූර්යාලෝකය නැතුව පුතේ මල් පිපෙන්නේ නැහැ. තේරුණාද? එතකොට මේකේ ආසන්නම හේතුව පුතේ අඹ ගසට හොඳින් හිරු එළියක් ලැබිලා තියෙනවා. හැබැයි අඹ ගසට හිරු එළිය ලැබිලා තිබ්බ මල් පිපිලා නැත්තම් මොකද වෙන්නේ? ගෙඩිය හැදෙන්නේ නැහැනේ පුතේ, පළදාවක් දරන්නේ නැහැනේ. එහෙනම් ආසන්නම හේතුව ගෙඩිය සරුවට ගෙඩි හැදෙන්න නම් අඹ ගසේ මල් පිපිලා තියෙනවා පුතේ. හැබැයි මල් පිපෙන්න නම් සරුවට සූර්යාලෝකයක් ලැබිලා තියෙනවා. මේ උත්තර දෙකම ගන්න පුළුවන් වුණාට පුතේ මේකේ අහන්නේ පුතේ ආසන්නම හේතුවනේ. එහෙනම් ඉතා හොඳින් මල් පිපීම නිසා ඉතා හොඳින් සරුවට ගෙඩි හටගෙන තියෙනවා. එහෙනම් පුතේ අපි යනවා පිළිතුර අංක 2. ඊළඟ එකට යනවා අංක 24ට. චමත් ගෙවුණු වෙසක් උත්සවයේ වෙනුවෙන් අටපට්ටම් හැඩයේ වෙසක් කූඩු 3ක් නිර්මාණය කළේය. ඒ සඳහා උසම චතුරස්‍රාකාර හැඩයෙන් යුත් මුහුණත් කීයක් ගත්තේද කියලා අහනවා. එතකොට පුතේ අපි දැන් ඔබට මේක ගැන ලොකු අවබෝධයක් තියෙනවා. වෙසක් සත් සමයේ ගෙවිලා මහ ලොකු කාලයක් නැහැ නේද පුතේ? එතකොට මේ ඒක පුතේ අටපට්ටමක් හැඩයෙන් ගත්තොත් හරි මෙන්න මේ වගේ හැඩයක් පුතේනේ නේද වෙසක් කූඩුවට එන්නේ. අටපට්ටම් හැඩය කියලානේ කියන්නේ. එතකොට පුතේ මේ අටපට්ටම් හැඩය හැදෙන්නේ පුතේ මෙන්න මෙහෙම නේද? මෙන්න මෙහෙම එකකට එකක් බැඳිලා පුතේ මෙන්න මේ මුල්ලේ ඉඳලා මෙන්න මෙහෙම යාවෙනවා. සමචතුරස්‍ර වගේ හැඩයට යාවෙනවා. මේ වගේ පුතේ වටේට එනවා
කියද්ද? හතරයි උඩට එකයි යටට එකයි ඔක්කොම එක අටපට්ටමකට හයක් එනවා පුතේ. සමචතුරස්‍රාකාර මූණත් හයක් ඕන අටපට්ටම නිර්මාණය කරන්න. එතකොට ඒ වගේවත් තුනක් නේ පුතේ. එහෙනම් 6 වරත් 3 18යි. එහෙනම් ඔන්න පිළිතුරු අංක 1. අපි යමු ඊළඟ එකට. ඔන්න තියනවා පෙලීම. පෙලීම කියලා තියෙන්නේ පුතේ, පෙලීම, ඇඹරීම, හැලීම, කෙටීම යන ක්‍රියාවන්ට භාවිත කරන උපකරණ පිළිවෙලින් ඇතුළත් පිළිතුර තෝරන්න. එතකොට අපි දන්නවා පොළන්නේ බලමු මොකෙන්ද කියලා. කුල්. අඹරන්නේ කුරහන් ගල නැත්නම් ඇඹරුම් ගල. හලන්නේ පෙනහැරය. කොටන්නේ වංගෙඩිය. නේද? එතකොට අපි කුල්ලෙන් පුතේ මොකද කරන්නේ? අනවශ්‍ය දේ ඉවත් කරනවා, අවශ්‍ය දේ තියාගන්න. නේද? අනවශ්‍ය දේ ඉවත් කරනවා, අවශ්‍ය දේ තියා. හරියට මහ මූද වගේ නේද? මහ මූද කවදාකවත් අනවශ්‍ය දේ තියාගන්නේ නැහැ නේ. කොච්චර බර තිබුණත් අනවශ්‍ය නම් එයාලා කොහොමවත් වෙරළට ගොඩ ගහලා යා වෙරළට දානවාම. මහා දෙවන්ත තෝර මෝරු තල්මස්සු මැරුණාම නේද? වෙරළට ගොඩ ගහනවනේ එයා යාගේ ශරීරේ තියාගන්නේ අනවශ්‍ය දේවල්. නේද? ඊළඟ කුරහම් ගල. කුරහම් ගල කිව්වට ඒකේ පුතේ ධාන්‍ය වර්ග ගොඩක්. කව්පි, මුං ඇට, බඩිඟුරු, කුරහම් මේ ඔක්කොම අඹරනවා. ඊළඟ පෙනහැරිය. එයා මොකද කරන්නේ? අවශ්‍ය දේ ඉවත් කරනවා, අනවශ්‍ය දේ තියාගන්න. නේද? පෙනහැරෙන් හලනකොට අවශ්‍ය දේ තමයි පුතේ ඉවත් වෙන්නේ. අනවශ්‍ය දේ තමයි තියාගන්න. ඊළඟ වංගෙඩියෙන් කරන්නේ මොකක්ද? ධාන්‍ය වර්ග කොටන එක. දැන් අපි ඇඹරුම් මෝල් වලට අරන් ගියාට පුතේ වී හාල් බවට පත් කරලා ඉස්සර යන්ත්‍ර තිබුණේ නැහැ. මොකද කරේ? ගෙදර සමාජෝගික එකතු වෙලා වංගෙඩියට වී ටික දාලා තමයි කොටලා පොතු ඉවත් කරගන්නේ පුතේ. එහෙනම් නිවැරදි පිළිතුර මොකක්ද? අංක 3. අපි යමු ඊළඟ එකට. දී ඇති රූප සටහන ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඔන්න පුතේ මේ තාක්කල් ඔයාලට දීලා තිබ්බේ ගොඩක් අර 3 5 ඉඳලා පටන් ගන්නවා. වම් මත දකුණු මත අනිත් පැත්ත හරවලා තමන් ඉස්සරහට අරගෙන. එතකොට අත් දෙක අපි ඔයාලකට ඉච්චිලා එකට ලේසි ක්‍රම කියනවා. අත් දෙක මාරු කරගන්න කියනවා. නේද? අත් දෙක මාරු කරගෙන තමන්ගේ අත පැත්තට හරව ගන්න කියනවා. එහෙම නැත්නම් කොලේ අනිත් පැත්ත හරවලා බලන්න කියනවා. දැන් මෙතන මේ ප්‍රශ්නේ නෙවෙයි පුතේ තියෙන්නේ. නේද? මෙතන තියෙන්නේ ඔන පින්සර සෙනුජ රසින්දු තනංජේ ඉන්නේ ඉදිරිපසට. නේද? මලිති ඉන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මලිතිගේ වම දකුණ පුතේ අපි අය හරව ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සර් ඉන්නවා වගේ. මේ බලන්න. මලිතිට පුතේ වම් අත සර්ගෙ මෙන්න වම් අත පැත්තෙන් සෙනුජ පින්සර. මලිතිගේ දකුණු අත පැත්තෙන් රසින්දු තනංජය. අහනවා පුතේ මලිතිගේ වම් අත පැත්තෙන් ඈති මලිති ඉන්නේ අනිත් පැත්ත ඇරිලා පිරිවිලමයි හතර දෙනාම ඉන්නේ ඉස්සරහට ඇල්ලා. එනම් මලිතිගේ වම් අත පැත්ත අය මාරු කරන්න දෙයක් නැහැ පුතේ. මේ පැත්තමයි වම් අත පැත්තේ ඈතින්ම ඉන්නේ කවුද? බලමු කවුද කියලා. පින්සර. හරි ලේසි. ඊළඟට පුතේ අහනවා ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. වැරදි පිළිතුර තෝරන්න. එතකොට හැම වෙලෙම පුතේ වැරදි පිළිතුර තෝරන්න කියනකොට මේගොල්ල වැරද්දක් බලාපොරොත්තු වෙනවා නම් අපි උත්තර දෙන්නත් උන වැරදි පිළිතුර. හැබැයි 1 2 දෙන්නෙම හරි පිළිතුර. දුන්න ගමන් අපේ දුවලා පුතාලා 1 2ට ගහනවා. ඇයි? හරි එකනේ. හැබැයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ වැරදි පිළිතුර. එහෙනම් පුතේ මලිතිගේ දකුණු අත පැත්තෙන් රසින්දු සිටි. හරිනේ. මේ බලන්න මෙන්න මලිති. එයාගේ දකුණු අත මෙන්න රසින්දු. ඒක අපි උත්තරේ විදිහට ගන්න බෑ. සෙනුජගේ වම් අත පැත්තෙන් මලිති සිටි. කෝ සෙනුජ? සෙනුජ මෙන්න ඕන. සෙනුජ පුතේ අනිත් පැත්ත හැරිලා අත් දෙක මාරු කරගන්න. එයාගේ වම් අත පැත්තෙන් මලිති ඉන්නවා. ඒකත් හරි. එහෙනම් බලමු වැරදි පිළිතුර මොකද්ද කියලා. තනංජගේ වම් අත පැත්තෙන් මලිති සිටි. අත් දෙක මාරු කරන්න මෙන්න තනංජයේ අත කුත් උස්සගෙන ඉන්නවා. එයාගේ වම් අත පැත්තෙන් පුතේ කවුද ඉන්නවා? කියන මලිති නෑනේ. මලිතින් තනංජගේ දකුණු අත පැත්තෙන් පුතේ තියෙන්නේ නේද? මලිති ඉන්නේ තනංජගේ දකුණු අත පැත්තෙන්. එහෙනම් පිළිතුර අංක 3. රයිට්. ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔන්න පුතේ කියනවා පහත කොටු ජාලේ අඳුරු කර නොමැති කොටුවල 236 564 5635 යන සංඛ්‍යා හරහටත්. පුතේ හරහට කියන්නේ මේ අතට. තේරුණාද? ඊට පස්සේ 5748 564 යන සංඛ්‍යා පහලටත් ලැබෙන පරිදි මොකද කරන්න කියන්නේ? සංඛ්‍යා ලියපුවාම අහන්නේ සම්පූර්ණ පස්වන තීරයේ පහලට සංඛ්‍යා. පුතේ මේ අඳුර කරන කොටුවල අපි සංඛ්‍යා දාන්නේ නැහැ. හරිද? දැන් මේ
අඳුරු නැති ඔන්න බලන්නකො. මෙතන තියෙනවා 1 2 3 4 5. අනිවාර්යම පුතේ සංඛ්‍යා පහක තියෙන්නේ මොකද්ද? 50 6000 135 මේකෙනි ලියන්න වෙන්නේ. අපිට වෙන කොහෙවත් කොටු පහක නැහැ. අය 4 එකක් තියෙනවා 15ට. මේ බලන්න එහෙනම් මෙන්න මෙයා නේද ගන්න වෙන්නේ පුතේ. 5005 තියෙනවා 748. ඊළඟට තියෙනවා මොකද්ද? පහළට තියෙනවා පුතේ බලන්න. මේ අතර බලන්න හරහාට මේ 236. මේෙන් බලන්නකො 236. ඊළඟට 564 හරහාට මෙන්න මෙතන තියෙනවා. ඕන්න ලිව්. දැන් බලන්න ඕක ලිව්වහම පුතේ උත්තරයක් එන්නේ නැද්ද කියලා පස්සන තීරුවේ පහළට මෙෙන් බලන්න මේ 564 ඇවිල්ලා තියෙනවා නේද? එහෙනම් උත්තරේ අංක 1. රයිට්. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. හරි. පහත රූපේ දැක්වෙන මුළු සමචතුරස්‍ර ඍජු කෝණාස්‍ර වෘතහ ත්‍රිකෝණ හැඩතල ගණනේ වණුවේ කියන මේ ටිකේ එකතුව පුතේ යහන්නේ. එතකොට තව මගේ පුතාලට දෙයක් තියෙනවා කියන්න. මේ හැඩතල වලත් පුතේ සමහර දරුව වරද්ද ගන්නවා. මේක මේ පුතේ මෙන්න මේවා ත්‍රිකෝණද නෑ නේද? මේ ත්‍රිකෝණයක් කියන්නේ හරි සරල රේඛා තුනක් යන්න එපැයිනේ නේද? ඉතින් මේ සරල රේඛාවද මේක වක්‍ර රේඛාව. එතකොට හිතලා බලන්නකො පුතේ මෙයා ත්‍රිකෝණද? මේ බලන්න. ඔන්න නෑ මෙයා ත්‍රිකෝණද නෑ. එතකොට පුතේ මේවා ඍජු කෝණාස්‍රද? නෑ. ඍජු කෝණාස්‍රයන දිග දෙපැත්තක් වැඩි පළල දෙපැත්ත අඩු වෙන්න ඕන නේද? එහෙනම් පුතේ මේවත් ඍජු කෝණාස්‍ර නෙවෙයි නේද? එහෙනම් පුතේ මේකේ අහන්නේ පුතේ බලන්න සමචතුරස්‍ර ඔන්න බඩගෙඩිය 1. බඩමැද්ද තියෙනවා තව සමචතුරස්‍රය. ඍජු කෝණාස්‍ර තියෙන කට විතරයි 1. ඊළඟ වෘත ඔන්න 3යි S2යි 3යි නේද? 3යි S2යි 3යි මෙන්න මේ ලොකු බඩගෙඩියත් එක තවත් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ත්‍රිකෝණ 9 විතරයි ඇවිල්ලා තියෙන එකක්. 1යි 2යි 5යි 6යි 7යි. එහෙනම් පිළිතුර කීයද පුතේ? අංක 2. රයිට්. එහෙනම් අපි යමු ඊළඟ එකට. පහත කවිය ඇසුරින් අසා ඇති ප්‍රශ්න පිළිතුරු තෝරන්න කියනවා පුතේ. ඊළඟට කියනවා මේක පුතේ පහ ශ්‍රේණියේ පොතේ තියෙන ගීතයක්. මේකත් පුතේ ජීවිතේට හරි වටිනා ආදර්ශයක් දෙන ගීතයක්. පියෙකු සහ දුවෙකු අතර සිදුවන සංවාදාත්මක ගීතය. සමන් වැලේ මල් ජයට පිපිලා මුළු මිදුලම සුවඳයි. අපේ මේ මුළු මිදුලම සුවඳයි. සමන් වැලක් වී පිපෙන්දුවේ ජීවිත මල් ගොමුවේ. පළවි හැරුණත් මිනිස් මලේ පවතී සුවඳ ලොවේ. සමන් වැලක් වී පිපෙන්දුවේ ජීවිත මල් ගොමුවේ. පරවි හැලුනත් මිනිස් මලේ පවතී සුවඳ ලොවේ. දැන් අහනවා පුතේ ඉරි ඇඳි කොටසින් කියවෙන අදහස වනේ. පරවි හැලුනත් මිනිස් මලේ කියන එකේ තේරුම පුතේ මොකක්ද අහනවා? මිනිසා මිය ගියත් කළ හොඳ ඉතිරිවන බව. ඉතින් පුතේ අපි දන්නවා අපි ජීවත් වෙන කාලය තුළ මිල මුදල් ඇති තරම් එක් රැස් කරනවා, වාහන ගන්නවා, අහස උසට නැගෙන තට්ටු ගෙවල් හදනවා. හැබැයි පුතේ අපි යම් කිසි මියදෙන දවසක මේ කිසි දෙයක් රැගෙන යන්නේ නැහැ නේද? අපි යන්න වෙන්නේ පොඩි පෙට්ටියක තමා ගිහින් සුසාන භූමියට යන්න වෙන්නේ පුතේ. හැබැයි පුතේ අපි කරන හොඳ දේවල් අපි කොච්චර කල් අපි මියදිලා පුතේ කොච්චර කාලයක් ගියත් අපි සමාජයට යම් කිසි හොඳ දෙයක් කරලා තියෙනවා නම් පුතේ ඒක සදාකල් පවතිනවා. සදාකාලික පුතේ අමරණීයයි කියලා කියනවා. ඒව අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ තාත්තා උපදේශයක් දෙනවා ආදරණීය දියණියනි, ඔයා හොඳට හැදෙන්න, සමාජයට හොඳ සේවයක් කරන්න. ඒ සේවය කරපුවාම ඔබ කවදාවත් මේ සමාජයෙන් මිය ගියත් ඔබ කරපු සේවය සුවඳ පැතිරෙනවා මේ සමාජයට කියලා කියන්නේ පුතේ. එහෙනම් ඔබත් ඒ වගේ වෙන්න ඕන. මගේ දුවල පුතාලා හොඳින් ඉගෙනගෙන සමාජයට සේවයක් කරන දරුවෝ විදිහට පුතේ බිහි වෙන්න ඕන. ඒ බිහි වෙන තුරාකල් අපේ මේ
ගෙදර මිඳුල ගම පලාත රට මුළු ලෝකෙම පුතේ සුවඳවත් කරන්න පුළුවන්. එහෙනම් පුතේ පිළිතුරු අංක 2. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පුතේ 31 අහනවා, මුලින්දී ඇති රූපේ සම්පූර්ණ කිරීමට කොටස තෝරන්න කියනවා පුතේ. මේක සමහර විට අපේ දුවලා පුතාලා වැරද්දක් කරගන්න තැන් තියෙනවා. හරි, මේකේ පුතේ සම්පූර්ණ කරන්න කියන කොටස පුතේ කියවෙන්නේ, හරිද, මේ මෙතන පුතේ මේ රේඛා දෙක දීලා තියෙනවනේ නේද? අපිට එහෙනම් ඒ රේඛා දෙකක් තියෙන එකක් අවශ්‍ය නැහැ. මගේ දුවලා පුතාලා සමහරට දෙවෙනි පිළිතුරට ගහලා ඇති නේද? එතකොට පුතේ මෙන්න මේ කෑලි දෙක අයින් කරපුවාම පුතේ අපිට ගන්න වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඈ, පිළිතුරු අංක 1 මේ බලන්න. මේ කෑලි දෙක තිබ්බනේ එතන. තිබ්බට පස්සේ පිළිතුරු අංක 1 ගන්න පුතේ. ඊළඟට ඔන්න පුතේ කියනවා, බස් රථයකින් ගමනකින් හරි අඩ. ඔන්න සර් ගමන මේක කියලා හිතන්නකෝ. හරි, හා නයි, මෙන්න ගමනේ දුර. සර් ඔන්න අදිනවා රේඛාව. හරිද? ගමනකින් හරි අඩක්. ඔන්න සර් මේක දෙකට බෙදුවා. හරිද? හරි අඩක් යන්න පුතේ පෙට්‍රල් ලීටර 8ක් ඕන වෙනවා. ඔන්න 8ක්. ගමනකින් හරි අඩක් මෙන්න මේ භාගයක් යන්න ලීටර 8යිලු පුතේ. එතකොට අහනවා පෙට්‍රල් ලීටරයකින් පුතේ කිලෝමීටර 6යිලු. එහෙනම් පුතේ ලීටර 8ෙන්ම යන්න පුළුවන් දුර හොයන්න 6 වරක් 8 කීයද? 48යි. එහෙනම් පුතේ ගමනේ හරි අඩක් යන්න 48යි නම් ඉතුරු අඩ යන්නත් කීයද? 48යි. එහෙනම් ගමනේ මුළු දුර කීයද කියලා අහනවා පුතේ. 48 ව දෙකක් නේද? කීයද උත්තරේ? 96යි. එහෙනම් පිළිතුරු අංක 2. හරි, right. අපි යනවා එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න අක්කා මගෙන් රුපියල් 20ක් ඉල්ලාගෙන රුපියල් 30ක් මට ආපසු දුන්නලු. දැන් මා ළඟ ඇති මුදල රුපියල් 70 නම් කලින් තිබ්බ මුදල අහන්නේ. පුතේ මේ වගේ වෙලාවක අපිට මේ උත්තර වලින් යන්න පුළුවන්. ගොඩාක් වෙලාවට පුතේ අපිට උත්තර වලින් යන්න පුළුවන්. අපි බලමු උත්තර. කලින් තිබ්බ මුදලනේ අහන්නේ පුතේ නේද? කලින් තිබ්බ මුදල අහන්නේ. එතකොට අපි 60 ගම්මු. ආ, ඔන්න 60 ගත්තා කලින් තිබ්බ මුදල. මේ අහන්නේම කලින් මාළඟ තිබ්බ මුදලනේ අහන්නේ. එහෙනම් පුතේ මේ 60 කියලා හිතලා 60න් අක්කා 20ක් ඉල්ලගත්තලු. ඒ කියන්නේ 20ක් ඉල්ල ගන්නවා. ඒ කියන්නේ 60න් 20ක් අඩු වෙනවනේ. 40යිනේ. අය අක්කා 30ක් දෙනවලු. ඔන්න පුතේ 30ක් දෙනවා කියන්නේ 1 3ම 70යි. දැන් මාළඟ තියෙන මුදල පුතේ 70යි කියනවනේ. එහෙනම් අපේ පළවෙනි උත්තරේම ගන්න පුළුවන් නේද? කලින් තිබ්බේ රුපියල් කීයද? 60යි. අපි අනිත් උත්තරත් හදලා බලමුකෝ. හා, 70 කලින් තිබ්බනම් අක්කා 20ක් ඉල්ල ගන්නවා. එහෙනම් 20ක් ඉල්ල ගන්නවායි කියන්නේ පුතේ 20ක් අඩු වෙන්න ඕනනේ නේද? එතකොට කීයද? 50යි. අය අක්කා 30ක් දෙනවලු. එහෙනම් 30ක් එකතු වුණාම කීයද? 80යි. ඉතින් දැන් තියෙන්නේ 70නේ. 80 වෙන්න බෑනේ. එහෙනම් මේ පිළිතුරත් වැරදි. එහෙනම් අපි 50 ගමු. 50න් අක්කා 20ක් ඉල්ල ගන්නවා කියන්නේ 20ක් මොකද වෙන්නේ? අඩු වෙනවා 30යි. අය 30ක් අක්කා දෙනවා. 30ක් මොකද කරන්නේ? එකතු වෙනවා 60යි. කලින් පුතේ එහෙනම් මේ 70 දෙන්නේ මෙතන නෑ. එහෙනම් පුතේ ඔන්න 70 තියෙනවා නම් කලින් එයා ගාව තිබ්බ මුදල කීයද? රුපියල් 60යි. එහෙනම් පිළිතුරු අංක 1 right. ඊළඟ එක අපි යමු ඊළඟ එකට. ඔන හරිම සරල එකක් තියෙනවා පුතේ. නිලියට වේදිකාව. අපි දන්නවා නිලිය රඟපාන තැනැත්තට නළුවා කියනවා. රඟපාන තැනැත්තට නිලිය කියනවා. නිලියට රඟපාන්න වේදිකාවක් ඕනේ. එහෙනම් පුතේ ක්‍රීඩිකාවට ඕන මොකද්ද? ක්‍රීඩා පිටිය. ක්‍රීඩකයට ක්‍රීඩිකාවට ක්‍රීඩා පිටිය ඕනේ. ඒක බොහොම සරලයි පුතේ. ඊළඟ එහෙනම් පිළිතුරු අංක 2. ඊළඟට යමු. ඔන්න පුතේ වාචන තුනක් තියෙනවා. හරි, මේකෙත් සමහර දරුවෝ ඔන්න වරද්ද ගන්නවා. හරි, හා, මේකේ කියනවා නලයකින් වාජනය සම්පූර්ණයෙන් ජලය පිරීම සඳහා ගතවන කාලය සොයාලේ බැලීමට
යොදාගත් පරීක්ෂණයක් පහත දැක්වේ. එකම වේගේ නලය හරා මෙම වාචනයට ජලය ගලා එන්නේ නම් සම්පූර්ණයෙන් වාචනය පිරවීමට තව කොපමණ කාලයක් ඕනද කියලා නම් මෙන්න මෙතන තියෙනවා පුතේ මෙන්න වැදගත් ප්‍රශ්නේ වචනය. තව ඒ කියන්නේ දැන් තියෙන ප්‍රමාණය නෙවෙයි තව කොච්චර ඕනද කියලා අහන්නේ පුතේ. එතකොට අපිට පොඩි ඉඟියක් දීලා දෙනවා පුතේ මෙන්න 1 2 3 4 5 6 කෑලි 6ක් තියෙනවා. පළවෙනි කෑල්ල පිරෙන්න පුතේ මිනිත්තු 10. ඔන්න මෙතන කෑලි 3ක් තියෙනවා පුතේ 3ම පිරෙන්න මිනිත්තු 30 නම් පුතේ අනිවාර්යයෙන්ම මේ එක කෑල්ලක් කොටසක් පිරෙන්න මිනිත්තු කීයද 10නේ ගත වෙන්නේ. එතකොට පුතේ මේකේ සම්පූර්ණයෙන් පිරෙන තව ඕනේ දැනට පුතේ ඕන මිනිත්තු 30කට පිරිලා. එහෙනම් පුතේ තව කොටස් 3ක් තියෙනවනේ. මේ එකකට 10 ගානේ ගියොත් පුතේ පිළිතුර කීයද? මිනිත්තු 30යි. එහෙනම් දෙවැනි පිළිතුර. හරි පුතේ. එහෙනම් අපි යමු 36 වෙනි ප්‍රශ්නෙට. අංක 1 සිට 10 තෙක් සංඛ්‍යා ලිවීමේදී එක ළඟ පිහිටි ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී ලැබෙන පිළිතුර පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියනවා පුතේ. අපි බලමු මොකක්ද ඒකට පිළිතුර කොහොමද දැන්නම් පිළිතුර ඔබට ප්‍රදර්ශනය වෙනවා පුතේ. හරිද? මේක අපි 1 සිට 10 තෙක් පුතේ. ඔන්න සර් සංඛ්‍යා ටික ලියනවා 1 2 3 4 5 6 7 8 9 10. 1 සිටනේ පුතේ. එකක් ගන්නවා 10ක් ගන්න. එතකොට සංඛ්‍යා ලිවීමේදී ලැබෙන පිළිතුර. එතකොට පුතේ අපි දන්න ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා කියනවා ඔබ දැන් මේ වලට ඉගෙනගෙන තියෙනවා. එතකොට පුතේ ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? දෙකෙන් බෙදিলা එකක් ඉතිරි වෙනවා නම් පුතේ ඒක ඔත්තේ සංඛ්‍යාවක්. ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදලා අවසානයේ එකක්වත් ඉතුරු වෙන්නේ නැත්නම් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් කියනවා. එතකොට පුතේ අපිට ඕනම සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා අපිට දෙකෙන් බෙද බෙදා ඉන්න ඕනේ නැහැ පුතේ. මෙන්න මේ සංඛ්‍යා මේ බලන්න. ඔන සර් මේ කතිර ලකුණ දාගෙන යන්නේ මොන වටද? ඔත්තේ සංඛ්‍යාවලට. සර් මේ හරි ලකුණ දාගෙන යන්නේ ඉරට්ටේ සංඛ්‍යාවලට. එතකොට පුතේ ඔය අතරට බිඳුව කියන්නේත් පුතේ ගොඩක් වෙලාවට අගට යෙදුනොත් ඉරට්ටේ සංඛ්‍යාව. අපි සර් සංඛ්‍යා ටිකක් ලියනවා 1456 2875 13120 4 3450. දැන් මේ ඔක්කොම පුතේ දෙකෙන් බෙද බෙදා ඉන්නවද? එහෙම බෙදන්න ගියොත් අපට අමතර කාලයක් යනවා පුතේ. අග සංඛ්‍යාව ගන්නවා ඕනම ඉලක්කමක පුතේ. අග සංඛ්‍යාව ඔත්තේ නම් මුළු ගානම ඔත්තේ. දැන් මෙතන අග සංඛ්‍යාව ඉරට්ටෙනි පුතේ 6නේ. 6 දෙකෙන් බෙදනවා ඉතිරි වෙන්නේ නැතුව. එහෙනම් මේ මුළු ගානම පුතේ ඉරට්ටි. අග සංඛ්‍යාව පුතේ 5නේ. එහෙනම් මුළු ගානම දෙකෙන් බෙදපුවාම එකක් ඉතුරු වෙනවා. මේක ඔත්තේ. අග සංඛ්‍යාව 4නේ. 4 කියන්නේ පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක්. මුළු ගානම ඉරට්ටේ. එහෙනම් බිඳුව අගට බිඳු යෙදුනහම් පුතේ බිඳුවත් ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් අග සංඛ්‍යාව ඉරට්ටේ නිසා මුළු ගානම ඉරට්ටේ. දැන් අහන්නේ පුතේ සෑම විටම එහි එකතුව එකලංග සංඛ්‍යා දෙකක්. එකලංග කියන්නේ පුතේ මෙන්න මෙහෙම සංඛ්‍යා ලිවීමේදී ඔත්තේ සංඛ්‍යා. එතකොට ඔත්තේ සංඛ්‍යා කියලා එන්නේ පුතේ මෙන්න මේ ඉලක්කන්නේ නේද? 1යි 3යි 3යි 5යි 5යි 7යි 7යි 9යි 9යි බිඳුව නම් අපි ගන්නෑ මොකද මෙතනින් සංඛ්‍යා ඉවරනේ. හරි. එතකොට බලන්නකෝ 1යි 3යි එකතු කරපුවාම 4යි 3යි 5යි එකතු කරපුවාම 8යි 5යි 7යි එකතු කරපුවාම 12යි 7යි 9යි එකතු කරපුවාම 16යි. පරතරයක් එනව නේද පුතේ 4ෙන් 4ට? එහෙනම් පුතේ මොකද්ද? සෑම විටම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනව නේද? ඔත්තේ සංඛ්‍යා අතරමැද්දට ඇවිල්ලා තියෙනවද? නෑ. එහෙනම් පිළිතුර අංක 2. හරි. ඊළඟට එහෙනම් යමු පුතේ අපි 37. ඊළඟ 37 කියනවා බලමු අපි මොකක්ද. තුසිත ළඟ 750 කාසි 5. එහෙනම් පුතේ මේකට අපිට කටුකොලේ ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. හරි. මේක හදන්න වෙනවා පුතේ. අපිට හදලා තමා පිළිතුර නිවැරදි කරගන්න වෙන්නේ.
හරි රයි තුසිතළඟ සතපනයකාසි පහ. එහෙනම් පුතේ සතපනයකාසි කියනකොට අපි මේ ගුණ කරන්නේ සතපනා තමා පුතේ පහින් ගුණ කරන්නේ. පස්වරක් බිින්දුවයි පස්වරක් පහ විසි පහයි. ඔන්න පුතේ රුපියල් සත වෙන් කරන්න අපි පිටිපස් ඉඳල ඉලක්කන් දෙකක් වෙන් කරපුහම රුපියල් දෙකයි සත පනහා එනවා පුතේ. හරි රයි. ඊළඟට රුපියල් පහේ කාසි පහ. ඒක නම් පුතේ ප්‍රශ්නයක් නෑ. පහේ කාසි පහ පහෙන් ගුණ කරපුහම විසි පහමයි නේද? ඊළඟට සත විසි පහේ කාසි හය. සත විසි පහ වැඩි කරන්නේ පුතේ හයෙන්. හයරක් පහ තිහයි, හයරක් දෙක දොළහයි, තුනයි පහළොවයි, ඔන්න එකයි දෙකයි තිත තිබ්බා. එතකොට රුපියල් එකයි සත පණහයි. ඊළඟට රුපියල් දෙකේ කාසි පහ. ඒකත් ප්‍රශ්නයක් නෑ. රුපියල් දෙකේ කාසි පහක්නේ. පස්වරත් දෙක දහයයි. රුපියල් දහයයි. ඊළඟට රුපියලේ කාසි පහක් වටිනාකම ඒකමයි නේද පුති? එක වැඩි කරනවා පහෙන් පහනේ. දැන් අහනවා ඉස්සල්ලම මෙන්න මේ ටික එකතු කරනවා. දෙකයි සත පණහයි. රුපියල් විසි පහ ලියන්න ඕන මේ පැත්තට අරන් ගිහිල්ලා මේ පැත්තට බිින්දු දෙකයි. එකයි සත පණහයි. දහයයි පහයි. ඔන්න ලිව්වා. දැන් මේ ටික පුතේ එකතු කරන්න ඕන නේද? බිින්දුවයි පහයි පහයි දහයෙන් බිින්දුව දැම්මා. එකක් ඉතුරුයි. ඒකයි දෙකයි තුනයි, තුනයි පහයි අටයි, අටයි එකයි නමයයි, නමයයි පහයි දාහතරෙන් අතර දැම්මා. එකක් ඉතුරු. ඒකයි දෙකයි තුනයි, තුනයි එකයි හතරයි. ඔන්න පුතේ රුපියල් 44ක් ආවා. හැබැයි අපි 44ට ඉර ගැහුවොත් මොකද කියන්නේ? හරිද? වටිනාකමින් දෙකෙන් එකක්. එහෙනම් පුතේ 44 මොකද කරන්න ඕන? දෙකින් බෙදපුවාම පිළිතුර කීයද? 22යි. පුතේ අග දක්වාම අපි ප්‍රශ්නේ කියවන්න ඕනේ ඒකයි. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත සඳහන් තේරවිල් ඇසුරෙන් අස ඇති ප්‍රශ්නට පිළිතුරු තෝරන්න. පහසේනේ පුතේ තියෙන තේරවිල්ලක් වැස්සට පිනි බබා මෝරණ කැකුළු මල මස්ටකයෙන්ට මුතු කුඩයකින් නෙළුම් මල. ඉහත සඳහන් තේරවිල්ලේ මස්ටකයන් යනුවෙන් හඳුන්වා ඇත්තේ මාළු පුතේ. හොඳට මතක තියන්න වර්ෂාවකදී මේ කුඩා මාළු පුතේ නෙළුම් කොළේ යටට එනවලු. නෙළුම් කොළේ නෙළුම් මල යටට ඇවිල්ලා මේ මල වටේ නෙළුම් කොළේ වටේ කැරකි කැරකි ඉන්නවා චූටි මාළු ආරක්ෂාව වෙනුවෙන්. එහෙනම් පුතේ අංක 2 ඊළඟ ප්‍රශ්නෙට යමු. 39 මුහුණ බලන කණ්ණාඩියක් ඉදිරියේ සිටගත් පුද්ගලයෙකු එහි පෙනෙන රූපයේ දෙස බලා කළ ප්‍රකාශය කීපයක් මෙහි දැක්වේ. ඒ අනුව නිවැරදි පිළිතුර තෝරන්න කියලා. එතකොට පුතේ අපි බලමු පිළිතුර මොකක්ද කියලා. දැන් ඔන්න මුහුණ බලන පුද්ගලයෙක් රයිට් සර් කියලා හිතන්න. ඔන්න සර් කැඩපත ගාවට ආවා. දැන් මේ කැඩපතෙන් පුතේ මම ඉනම් මම නේද මේකේ පේන්න ඕන? මම කියන පුද්ගලයා තමයි අනිවාර්යයෙන්ම මේකේ පේන්න ඕන. කැඩපතේ පෙනෙන පුද්ගලයා, ඒ කියන්නේ සර් පේනවා නම් මගේ ලොකු තාත්තායි. එහෙම කියන්න බෑනේ. මම පේනෝ නම් මමමයි මේකේ පේන්නේ. එහෙනම් ඒ උත්තරේ වැරදි. කැඩපතේ පෙනෙන පුද්ගලයා මගේ මල්ලිගේ පුතායි. කැඩපතින් දැන් මමනේ අරගත්තේ. මේක මම පේනවා නම් මල්ලිගේ පුතෙක් මෙතන ඉන්න විදියක් නැහැනේ පුතේ, නේද? ඊළඟ කැඩපතේ පෙනෙන පුද්ගලයා, ඒ කියන්නේ සර්මනේ පේන්නේ, මමමනේ පේන්නේ, මගේ පියාගේ එකම පුතායි. පියා කොහෙවත් ඉන්නේ, එයාගේ එකම පුතායි. ඒ කියන්නේ මගේ තාත්තට ඉන්නේ එක පුතයි. ඒ පුතා තමයි මේකේ පේන්නේ. ඒ පේන පුතා තමයි ඉස්සරහින් ඉන්නේ. එහෙනම් පිළිතුර අංක 2 රයිට්. එහෙනම් පුතේ අපි යමු ඔන්න අවසාන ප්‍රශ්නෙට. පහතින් දැක්වෙන්නේ පැන්සල් දමා ඇති පෙට්ටි තුනකි. ඒ අතරින් සමාන ලෙස වර්ණ තුනකින් පැන්සල් ඇති පෙට්ටිය තෝරන්න. පුතේ මේකේ තියෙනවා හරි වැදගත් වචනයක්. මෙන්න මේවා තමයි චූටි ප්‍රශ්න පුතේ. හරිද? රයිට්. පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. සමාන වර්ණ කියනවනේ පුතේ, නේද? සමාන මේ බලන්නකෝ. මේ වචනේ පිළිබඳ පුතේ අවබෝධය තියෙනවා නම් පුළුවන්. සමාන වර්ණ තුනකින් කියන්නේ එකකටවත් වැඩි නෑ. රතු දෙකයි නම් රතු දෙකයි, නිලුත් දෙකයි, කොළත් දෙකයි.
එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම මේකේ තුනේ ගුණාකාරයක් වෙන්න පැණි උත්තරේ තුනෙන් බෙදෙන එකක් වෙන්න ඕන පුතේ. අපි බෙදලා බලමු 41 තුනෙන්. හා තුන් වරක් 1යි 3යි 1යි 11ට තුන් වරක් 3යි 9යි 2ක් ඉතුරු. එහෙනම් පුතේ කොහොමඩවත් ඒ උත්තරේ ගන්න බෑ සමාන. අපි 61 ගමු. 61 බෙදමු තුනෙන්. තුන් වරක් 2 6යි 0යි 1 ගෙනාව නැහැ. බින්දුවයි ඔන්න බින්දුවයි 1. ඔන්න පුතේ ඒකත්. එහෙනම් පුතේ බලමු අපි 81. තුනෙන් තුන් වරක් 2 6යි 2ක් ඉතුරුයි 7යි තුන් වරක් 7 21යි. එහෙනම් පුතේ නිවැරදි පිළිතුර 81. නේද? රයිට්. ඔන්න පුතේ එහෙනම් ප්‍රශ්න 40ම සාකච්ඡා කරලා ඉවරයි. නේද? එහෙනම් පුතේ ඔන්න නැනලෝවට පානගෙන හපනුන්ට මග කියන අතිති ප්‍රශ්නපත්‍ර මාලාවේ ප්‍රශ්නපත්‍ර කට්ටල අංක 4 පළවෙනි ප්‍රශ්නපත්‍රයේ සාකච්ඡා කරලා ඉවරයි. මම හිතන්නේ මේ වීඩියෝ පාඩේ ඔබට ලැබෙනකොට පාසලේ ආදරණීය ගුරුභවතුන් සමග ඔබ පිළිතුරු ලියලා ප්‍රශ්නපත්‍රය සමාන සාකච්ඡා කරලා ලකුණුත් ඔබට ලැබිලා ඇති. ප්‍රශ්න පත්‍රයේ පුති මුද්‍රණ පොඩි පොඩි අඩුපාඩු සමහර තියෙන්නේ නැති ඒවා අපේ WhatsApp සමූහය හරහා ඔබව නිවැරදි කරා. හරිද? එතකොට පුතේ මේක දන්නවා, අපි දන්නවා අනුරාධපුර කලාපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය මහේසා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගේ අනුම් දැනුම ඇතු එතුමියගේ නායකත්වයෙන් උපදෙස් අනුව දැයි සියලු දූ දරුවන් වෙනුවෙන්ම පුතේ මේ කරන ප්‍රජා සත්කාරය අධ්‍යාපනික සත්කාරය අපේ උතුරුමැද අනුරාධපුර කලාපයට පමණක් නෙවෙයි විශාල පිරිසක් මේ පුතේ අතිති ප්‍රශ්නපත්‍ර සංග්‍රහය හරහා දැනුම් ලබනවා. ඉතින් එතුමියට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම ගැන. ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලයේ සියලුම මේ සඳහා සහයෝගය දුන්න සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. ඊට අමතරව පුතේ මේ තිරේ පිටුපස ඉන්න විශාල සේවයක් මෙහෙවරක් කරන මේ ශබ්දාගාරයේ වීඩියෝ ගත කරන තැන මගේ ආදරණීය ගුරුතුමා මටත් උගන්ලා තියෙනවා. ඉතින් හරි සතුටුයි අපේ ජානක සර්ටත් මා ගෞරවයෙන්ම ස්තුතිවන්ත වෙනවා. දවස් දෙකක් තිස්සේ පුතේ මේ පටිගත කිරීම කරා. පළවෙනි ප්‍රශ්නපත්‍රය සහ දෙවෙනි ප්‍රශ්නපත්‍රයේ ලොකු වගකීමක් එතුමා මන් තන්නේ ඒ කාර්ය ඉතාම ඉහලින් කරනවා. ආදරණීය ජානක සර් ඔබතුමාටත් බොහොම ස්තුතියි. අපි විශ්වාස කරනවා පුතේ මේ අධ්‍යාපනික සත්කාරයෙන් ඔබ යම් තාක් හෝ දැරුමක් ලබලා ඉදිරියේදී ළඟදී ඔබට රජයේ විභාගයක් ලෙස පිළිතුරු ලියන්න ලැබෙන 2024 ශිෂ්‍යත් විභාගයේ පිළිතුරු ලියලා සාර්ථක ප්‍රතිඵල ලෙලා ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම සුසන්ත සුමන්රත්න අනුරාධපුර KB රත්නායක මහාවිද්‍යාලයේ ඔබ සැමටම සුබ දවසක්. ආයුබෝවන්.